කෙටි විරාමයක් කරගත්තේ. විරාමෙන් අනතුරු නැවතත් කළම් ඩොක්ටර් විශේෂාංගේ ඔන්න ආරම්භ වුණා. අපිට ආරාධනා කරන වෛද්‍යතුමන් සමඟ කතා බහ කරන්න දුරකථන අංකය 02-94-112-516-687. අපිත් එක්ක කළම් ඩොක්ටර් විශේෂාංගේට එකතු වෙලා ඉන්නේ ආයුර්වේද වෛද්‍ය SP අධිකාරිකේ වෛද්‍යතුමන්. වෛද්‍යතුමන් එක්ක අපි කොඳුයට පෙළ පිළිබඳව කතා බහ කරා. විරාමය ගන්න කලින් අපි කතා කරේ ස්නායු ආබාධ, මේ කොඳු වැටපෙලේ ආබාධ තත්ත්වයන්ට කොහොමද බලපාන්නේ කියන කාරණාවන් පිළිබඳව. වෛද්‍යතුමනි, දැන් අතුරු ආන්තරාවල් සිද්ධ වෙනවානේ, නිතරම අනතුරු සිද්ධ වෙනවා. බාහිර අනතුරු සිද්ධ වුණොත් කොඳු වැටපෙලේ ටය ඍජුවම බලපානවා. වෛද්‍යතුමනි, මාරාන්තිකව ඇති වෙන තත්ත්වයන් මොනවද එහෙම වුණත්? ඔව්, දැන් කොඳු වැටපෙලේදී වෙන බොහෝ, අද කාලේ වෙනකොට මේ ජනගහන වර්ධනය සහ මේ තියෙන රථවාහනවල තියෙන විශාල තදබද සහ මාර්ග අනතුරු සහ රිය අනතුරු. වෛද්‍යතුමනි සමා වෙන්න. ඔව්, දුරකථනයේ කෙනෙක් රැඳිලා ඉන්නවා. ආයුබෝවන්, සුබ උදෑසනක් ඔබට. ආයුබෝවන්. ඔව්, කතා කරන්න, ඔබතුමිය අපි අහගෙන ඉන්නේ. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔව්, කතා කරන්න. කතා කරන්න, ඔබතුමිය හොඳට පැහැදිලිව ඇහෙනවා, ප්‍රශ්න ඉදිරිපත් කර. ඔව් කියන්න. ඔව්, වෛද්‍යතුමාට කතා කරන්න ඕන. මගේ උදේට නැගිටිද්දි අතේ ඇඟිලි 10ම ගිරි වැටලා තියෙනවා. අතේද කකුලේද? අතේ කකුලේ දෙකේමද? වෛද්‍යතුමනි අතේ. ඔව්. ඔව්, දැන් අතර අතේ ඇඟිලි ගිරි වැටීම. ඔව්, ඒකට දැයකට ගොඩාක් බලපානවා. ශරීරයේ බොහොම ස්පූල ශරීරයක්ද, මහතයිද? මහත ශරීරයක් කිය වැඩිපුර බලපානවා. මහතයි නේද? ඉතින් මේ ඕකටත් මේ කොඳුවැට පෙළේ දැන් මේ බෙල්ලෙන් එන ස්නායු තියෙනවා. බෙල්ලේ දැන් බෙල්ලේ සාමාන්‍යයෙන් මේ ඩිස් වල බෙල්ලේ ඒ කොටසේ තියෙන ඩිස්ටිකේ යම් තෙරපීම් නිසා එතනින් එන ස්නායු මේ අද්දිකේ ගමන් කරනවා මෙන්න මෙතනට වෙණි කටු හන්දියට නම් ප්‍රධාන ස්නායු ටික. මෙතනින් ඊට පස්සේ ස්නායු බෙදිලා විහිදෙනවා. සියුම් ස්නායු විහිදෙනවා, මේ ඇඟිලි පහටම යන්න පුළුවන්. ඒවා මෙතනදී මේ බෙල්ලේ ළඟින් ඇතිවෙන ඒ ඩිස් වලට වෙන හානි හෝ ගෙවීම් හෝ අනතුරු වෙන්නම ඕනේ නැහැ. ගෙවීම් සහ ඒ අවශ්‍ය පෝෂණ නොලැබීම මේ අස්ථි වලට, ඒ නිසා එතන තෙරපීමක් ඇති වෙලා ඇටේට ඇටි ගැටුමක් ගෑවීමක් ඇති වෙලා එතන පොඩි ගෙවීමක් හට අරගෙන එතනින් එන ස්නායු මේ අද්දිගේ මෙතන ස්ථාන මේ ස්ථානයට ඇවිල්ලා එතනින් බෙදිලා යනවා පොකුරක් හැටියට ස්නායු. ඒවා අවහිර වීම. ඒ අවහිර වීම තුළදී පාන්දර විශේෂයෙන්ම දැන් මේ සීතලට දැන් බෝතලෙක පොල් තෙල් දැම්ම පොල් තෙල් මිදෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ මේ පාන්දර ජාමේ දැන් වෙන රාජකාරණ බැහැරවලු තියෙන්නේ. එතකොට වැඩිපුරක් දැනෙනවා. දැන් ක්‍රියාශීලී වේලාවකදී ඒක එච්චර දැනෙන්නේ නැහැ. අර එකම විදියට ඉඳලා උදේ සීතලත් එක්ක ඒ නහර ස්නායු තවත් එකට නිකන් තද වෙලා වාගේ. ඊට පස්සේ තියෙන සූර්ය රශ්මියත් එක්ක අතේ උදේ නැගිටිනවනේ. ඒ ක්‍රියාශීලීකමත් එක්ක ඒ පොඩ්ඩක් මේ සමතත්වයට පත් වෙනවා. ඉතින් ස්නායු වල අවහිරතාවය තමයි ඒකට හේතුව, ප්‍රධාන හේතුව. ඉතින් ළඟම උත්තර නැහැ. ප්‍රතිකාර කරන්න ඕනේ. දේශීය ප්‍රතිකාර තියෙනවා. ඉතාමත් නොඳ ඔය මේ සලකනම කරන්න අවශ්‍ය නැහැ. දේශීය ප්‍රතිකාර තියෙනවා. ඔය අත්වල හිරිවැටීම් ඉක්මනින් සමනය කරන්න බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් මට කියන්න පුළුවන්, ඉතින් සාමාන්‍යයෙන් ඉතින් දැන් ඈත කෙනෙක් නෙමෙයි නේද? විදේශක රටක කෙනෙක්නේ. ඉතින් මට කියන්න පුළුවන් දැන් අපි ගාව නම් ඉතින් බෙහෙත් තියෙනවා. ඉතින් එහෙ තියෙන බෙහෙතක් යොදාගත්තර කමන්නේ. සාමාන්‍යයෙන් වතුරට ගොරකා කෑලි කීපයක් දාලා, අමුකහා කෑලි කීපයක් දාලා, ලුණු අහුරක් විතර දාලා, උළුහාල් මිටක් දාලා, රාබු ගෙඩියක් පෙති ගහලා කපලා දාලා, මුට්ටියකට දාලා තම්බලා, පියනකින් වහලා
මුට්ටියකට දාලා තම්බලා තැම්බුනාට පස්සේ පියන අයින් කළා මුට්ටිය බාලා උහුලන්න පුළුවන් රස්නේ පිට අර හුමාලේ අල්ලන්න ඕනේ හොඳට අතට හුමාල අල්ලන්න ඕනේ දෙවනුව ඒ වතුර බේසමකට දාලා උහුලන්න පුළුවන් රස්නේ පිට අත් දෙක දාගෙන ඉන්නට ඕන ඒක හොඳ මේ 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 ප්‍රතිකාරයක් වේවි ඊට අමතරව ඉතින් පුළුවන් තරම් ව්‍යායාම කිරීම සහ තෙල් කෑම අඩු කර ගැනීම තෙල් කෑම දැන් විදේශවල නම් බොහෝ විට ඔය මස් මාංශ ආරෝමය සෑහෙන යෙදෙනවනේ ඔය තෙල් කෑම ඔය ෆ්‍රයිඩ් රයිස් බුරියානි වල තියෙන මේ රසායනික කොටස් මේ ආහාරයට සම්බන්ධයෙන් ඒවා අඩු කළා තෙල් කෑම අඩු කළා වැඩිපුර වතුර බීලා ඔය අනවශ්‍ය ශාරීරික බර තියෙනවා නම් අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ඒක පාලනය කර ගැනීම මං හිතන්නේ දීර්ඝ පිළිතුරක් ලැබුණා එතුමියට බෙහෙතකුත් හම්බුණානේ බෙහෙතකුත් හම්බුණා කරන්න පුළුවන් දන්නේ ඒ රටේ ඉඳින්නේ එතුමිය දුර බැහැර ඉන්න නිසා මේක කොහොමද ප්‍රායෝගිකව කරන්නේ කියන ගැටලුවක් තිබෙනවා මං හිතන්නේ ඒ ගැටලුවක් වෙන එකක් නෑ මේ දේවල් ඔබට ගෙන්න ගන්න සහ මිලදී ගන්න තිබෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මතක් කරනවා නැවත වාරයක් දුරකථන අංකය 02-194-112-516-687. වෛද්‍යතුමනි අපි කතා බහ කරමින් හිටියේ දැන් කොඳු ඇට පෙළෙහි මාරාන්තික තත්වයන් ගැනයි. කොඳු ඇට පෙළේ මාරාන්තික තත්ත්වකින් යම්කිසි අද කාලේ නම් වාහන අනතුරු බොහොම වැඩි. ගැටුම් බැටුම් වගේම වාහන අනතුරු බොහොම වැඩි ඔය ගස් වලින් වැටෙනව අද කාලේ බොහොම අඩු වෙලා තියෙන නමුත් තාම තියෙනවා උසකින් වහලකින් වැටෙනවා මේ ඊයේ පෙරදා ලෙඩෙක් අරගෙන ආවා මේ 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 වහලෙන් වැටිලා වහලෙන් වැටිලා කොමාරි එකක් කියන්න ඕනේ කරුණු කරනවා මේ මේ තියෙනවනේ මේ 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 ෆෝන් පාවිච්චි කරන කණේ ගහගෙන යන ෆෝන් තියෙනවනේ ඒකෙන් මේ තරුණෙක් බාස් වැඩේට උදව් කරන තරුණෙක් වහලේ උඩින් ඉඳගෙන මේ ෆෝන් එකට මේ උත්තර දෙන්න ගිහිල්ලා එයා එහාටත් ගිහිල්ලා මෙහාටත් ගිහිල්ලා එහාටත් ගිහිල්ලා ෆෝන් එකත් එක්කම බිම බිම මෙතනින් එයාගේ කොඳු වැට පෙළේ එතන අස්ති භග්නයක් වෙලා අස්ති කැඩිලා ඒ ස්නායුවට තදින් බලපෑවා. අස්ති භග්නයක් සිද්ධ වෙලා තිබෙනවා. සිද්ධ වෙලා තියෙනවා. එතුමනි අපිට තවත් දුරකථන නැමතුමක් තිබෙනවා ක්විට් වෙල ඉඳලා. අයිබෝවන්. අයිබෝවන් ඔබට කවුද අපිට කතා කරන්නේ? ඔව්. දුරකථනයේ කෙනෙක් රැඳී ඉන්නවා කියලා තමයි ප්‍රධාන පාලක මැදිරියෙන්. ඔව් කතා කරන්න. කතා කරන්න. කතා කරන්න ඔබතුමියව අපිට ඇහෙනවා. ඇහෙනවා ඇහෙනවා කියන්න. හොඳයි දුරකථනය විසන්දි වුණා මම හිතන්නේ ඔබට හැකියාවක් තිබෙනවා නැවත වාරයක් අපේ දුරකථන අංකයට සජීවීව කතා බහ කරන්න. tire දිස් වෙනවා දුරකථන අංකය ඔබගේ ප්‍රශ්නය ප්‍රධාන පාලක මැදිරියට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ හරහා ඔබට පිළිතුරු දෙන්නටත් වෛද්‍යතුමන් සූදානම්. වෛද්‍යතුමනි අස්ථි භග්නය ලඟින් තමයි නතර කරේ. ඔව් දැන් දැන් ඇත්තටම මේ මේ දැන් මම ෆෝන් එක සම්බන්ධ කරා මේ සිද්ධිය නිසා මේ ෆෝන් එක නිසා ජීවිත වෙච්ච හැන් නම් අනන්තයි අප්‍රමාණනේ. කෝච්චි පාර යනකොටත් මේක කණේ ගහගෙන යනවා කෝච්චි යනවා දන්නෙත් නෑ. වාහලේ උඩ ඉන්න දන්නෙත් නෑ මේ මේ ඈ. ඉතින් ඒ වගේ කොහොම හරි මේ ෆෝන් එකක් කතා කරන් ගිහිල්ලා වැටිලා මෙතන මේ මේ කොඳුයට පෙළේ මෙතන පොඩි බග්නයක් ඇති වුණා. කියන්නේ කැඩීමක් පිපිරීමක් ඇති වෙලා අර සුසුම්නා ස්නායුට යම් කිසි තද බලපෑමක් ආවා. ආවට පස්සේ රෝගියා අපි වෙතට යොමු කරා. එතන විවෘත භග්නයකුත් තිබිච්ච නිසා විවෘත භග් කියන්නේ මේ යම්කිසි තුවාල ස්වභාවයක් තිබිච්ච නිසා අපිට වහලට යොමු කළා. ඉතින් ඒ අවස්ථාවේ මම රෝගියාව පුළුවන් තරම් මේ මේ සම ලෑල්ලක වගේ ලෑල්ලුවක වගේ තියලා හැකි ඉක්මනින් ඒකට සල්ලි කර්මයක් වගේ අවශ්‍ය නිසා රෝහලට යොමු කළා. දැන් ඒ වගේ රෝගින් රාශියක් අපි වෙත එනවා. ඒ එහෙම හානියක් වුණාම පස්සේ එයාගේ අත් දෙකත් පණ නැති වෙනවා. කකුල් දෙකත් පණ නැති වෙනවා. මුත්‍රා බඩේලි පාලනය කරන්න බැරි වෙනවා. එයාට පාලනය කරන්න බෑ ඒවා. එතකොට අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වුණාම සමහර විට රෝගියා මැරෙන්නේ නැහැ.